මම ඉතාමත් සතුටු වෙනවා හදිසියම වගේ ඉතාමත් අහම්බෙන් වගේ පැමිණි ගමනක් මේ දුනුමඩලාවට පැමිණීම නුවරට අවුරුදු 7 8 ඉඳලා ආවත් මේ දුනුමඩලාව මං අහලා තිබුණේ අද තමයි මේකට ආවේ ඇත්තටම මහනුවර නගර සභාවට මම දැන් එන ගමන් ආණ්ඩුකාර්තමයන් ඇහුවේ මේ වනාන්තරයේ අයිති කාටද කියලා එතුමා කිව්වා නගර සභාවට කියලා නගර සභාවට බැංකු ගිණුම් ඇති සල්ලි තියෙන උගක් වාහන ඇති ගොඩනැගිලි ඇති කාර්ය මණ්ඩලයේ මානව සම්පත් ඇති හැබැයි ඒ සියලු දේටම වඩා නගර සභාවට වටිනා වස්තුව මේක තමයි ඒක අමතක කරන්න එපා මේ සම්පත නගර සභාවට සම්පතක් නෙවෙයි රටටම සම්පතක් රටේ මැද කඳුකරේ ඉතා වටිනා වෘක්ෂලතාවන් සමන්විත මේ සුන්දර වනාන්තරය පෝෂණය කළ යුතු සුරක්ෂිත කළ යුතු ආරක්ෂා කළ යුතු සංවර්ධනය කළ යුතු වර්ධනය කළ යුතු වනාන්තරය හදිසියම වුවත් මේ ස්ථානයට අද එන්න පැමිණීම ගැනම මම ඉතාම සතුටු වෙනා වගේම මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාර්තුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන ජීවිත කාලයේ පළවෙනි වතාවට මේ සුන්දර පරිසරයට එන්න ඉඩකඩ ලබා දුන්නට අපි අද උදේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණා ලෝක පරිසර දිනේ වැඩසටහන. ඔබ කවුරුත් දන්නවා ලෝක පරිසර දිනේ ජූනි 5 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ පහුගිය 30 වෙනිදා ඉඳලා අද දවස දක්වා අපි ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. සියලු අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන වලට ජනාධිපති ලේකම්තුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කළා මේ පරිසර සතියේ කළ යුතු කාර්යයන් පිළිබඳව මම පරිසර ඇමතිවරයා විදිහට 2006 7 වැඩ කරලා තියෙනවා පහුගිය මේ අවුරුදු 4 වැඩි කාලයක් පරිසර ඇමතිවරයා විදිහට වැඩ කරන්නේ අපේ අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහත්මයා ඉන්නවා අපි අමාත්‍යංශයේ විදිහට රටේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉතා පුළුල් වැඩ කොටස් රාශියක් ඉටු කළා අපේ සම්මානීය මාචාර්යතුමාගේ දේශනයේදී ඉතාමත් වැදගත් කරුණු රාශියක් කෙටි වේලාවක් වුණත් වැදගත් කරුණු රාශියක් එතුමා සඳහන් කළා ඒ කෙටි වේලාවට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා වනාන්තරය රැකීම ගසක් රැකීම කියලා කියන්නේ මිනිසෙකුට හුස්ම ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක. වනාන්තරයේ වෙනසීම කියලා කියන්නේ ගස් වෙනසීම කියලා කියන්නේ මිනිසාට වගේම සියලු සත්වයාට හුස්ම ගැනීමේ අයිතිය නැති කරන එක. හුස්ම ගැනීම මොකක්ද කියලා මම කියන්නේ ඔබ හැම කෙනෙක් මේ ගැන දන්නවා. හුස්ම ගන්න බැරි නම් අපිට මෙහෙම ඉන්න පුළුවන්ද කියලා දන්නවා. අපි ඔක්කොම ජීවත් වෙලා ඉන්නේ සතා සිව්පා වගේ ඉඳලම මේ සුන්දර වනාන්තර නිසා. මේ ලස්සන ගසකොළ ඇලදොළ ගංගා සතා සිව්පාවා ඒ ස්වාභාවික සම්පත් නිසා. ලංකාවේ වන ඝනත්වය මම හිතන්නේ ඔබ දන්නවා දැන් 128යි. ලංකාවේ දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් වැඩිම වන ඝනත්වය මුලතිව් සහ මන්නාරම මුලතිව් සහ මන්නාරම මේ වන ඝනත්වයේ තියෙන්නේ වනාන්තරය ආරක්ෂා වෙලා තියෙන්නේ ප්‍රභාකරන් කොච්චර නරක වැඩ කෙරුවත් කරපු හොඳ වැඩක් තමයි මේ කැලේ රැක්කේ එක. එයා කැලේ රැක්කේ වෙන දෙයකට නෙවෙයි යාට යුද්ධ කරන්න ගරිල්ලා සටන් වලට ආරක්ෂිත ස්ථාන ඕනේ නිසා. යුද්ධේ නොතිබුණා නම් මුලතිව් මන්නාරමත් වන ඝනත්වයේ අනිත් දිස්ත්‍රික් වගේ හොඳටම පහළ වැටලා.
ඒ නිසා අපි දිස්ත්‍රික්ක විදියට ගත්තාම අද ලංකාවේ වනගනත්වයේ අඩුම දිස්ත්‍රික්කය තමයි ගම්පහ දිස්ත්‍රික්කය 1.6යි. කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනි තැනට තියෙන 2.8යි. තමුන්නාංශලගේ මහනුවර දිස්ත්‍රික්කය 19.3යි. මේ විදියට තමයි තිබෙන්නේ වවුනියාව මුලතිව් මන්නාරම තමයි ලංකාවේ හොඳම වන ගණත්වයක් දැනට වන සම්පත තියෙන්නේ. මේ රටේ වන සම්පත විතරක් නෙවෙයි ස්වාභාවික සම්පත් විශාල වශයෙන් විනාශ වීම දැකපු නිසා තමයි මම ජනාධිපති ධුරයට අමතරව මම කැමති අමාත්‍යංශ මොනවද කියලා ආපුවාම මට මුදල් අමාත්‍යංශ ගන්න තිබුණා, වරාය ගන්න තිබුණා, පෙට්‍රලියම් ගන්න තිබුණා. එකක්වත් මම නැතුව මම පරිසර අමාත්‍යංශය මම ගත්තා. පරිසරය රැක්කේ නැත්නම් රටක් නැහැ, මිනිස්සු නැහැ. මේ රට වේගයෙන් කාන්තාර වෙනවා. අද ලංකාවේ 128ක වන ඝනත්වය අවුරුද්දකට අඩු වෙනවා 101.5. තියෙන 128 අවුරුද්දකට 1.5 ගානේ අඩු වුණොත් තියෙන 128 අවුරුදු කීයද තියෙන්නේ? පාසල් දරුවෝ එක ගණන් හදලා බලන්න. එහෙමනම් තව අවුරුදු 15ක් යනකොට මේ රට කාන්තාරයක්. දැන් කැලෑව විනාශ වෙන විදිහට විනාශ වුණොත්. ඒ නිසා අපි රජයේ විදියට ගත්ත තීන්දුව තීරණවලදී මේ රටේ වන සම්පත, ස්වාභාවික සම්පත්, වැලි ගල් පස් මහ පොළව සතා සිව්පාවා රකින්න පරිසර නීති ශක්තිමත් කළා වගේම පළවෙනි වරට ලංකාවේ ත්‍රිවිධ හමුදාව යොදවලා තිබෙනවා ස්වාභාවික සම්පත් රකින්න. ගුවන් හමුදාව සතියකට සැරයක් එක් පැත්තකින් සැටලයිට් වලින්, තවත් පැත්තකින් ප්‍රායෝගිකව හෙලිකොප්ටර් වලින් මේ රටේ වනාන්තර තියෙන ප්‍රදේශ ගිහින් බලලා මට ගුවන් හමුදා අපතිතුමා සතියකට සැරයක් වාර්තාවක් දෙනවා වනාන්තරවල ආරක්ෂාව පිළිබඳව. විනාශ වෙලා තිබෙනවා නම් සිතියම එහෙම් පිටින් එවනවා, අහවල් වනාන්තරයේ අහවල් ස්ථානයේ මෙහෙම කැලෑ කපලා දෙනවා කියලා. ඒ ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වනවා එහෙම්මම ඒ වාර්තාව වහාම ගිහින් ඒ පිළිබඳව විමර්ශනය කරන්න කියලා. නාවික හමුදාව වෙරළ සංරක්ෂණය සුරක්ෂිත කරනා වගේම ආරක්ෂා කරනා වගේම අපේ වන සම්පත විනාශ කරලා රටෙන් එළියට වෙන කවුරු හරි මේ මහා ගස් ගෙනියනවාද කියලා නාවික හමුදාවෙන් බලනවා. යුද හමුදාව පොලිසියත් එක්ක බලය දීලා තිබෙනවා වැටලීම් කරන්න, රටේ වන සම්පත ආරක්ෂා කරන්න හැකි සෑම දෙයක්ම කරන්න. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය, ඒ වගේම පරිසර සංවිධාන, පරිසර වේදී, තව ආයතන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රාශියක් මේ රටේ පරිසරය රැකගන්න ලොකු උත්සාහයක් ගන්නවා. අඩු වශයෙන් තියෙන ටික රැකගන්න. ඒ අතරට තමයි අපි ජාතික වන රෝපා වැඩසටහන පැල දසලක්ෂයක් සිටවීම, ඒ වගේ සමහරලාවට 50,000ක් වරින් වර අපි පහුගිය අවුරුදුවල ගණන් හදලා ගණන් තියලා ඉලක්ක කරලා පැල සිටවීම කළා. මම අද උදේ BMICH එකේ උත්සවයේදී කියපු කාරණා ටික ඔබටත් කියන්න ඕනේ. මේ රටේ වන සම්පත වගේම ස්වාභාවික සම්පත් රැකීමේදී තිබෙන ප්‍රබල අභියෝගය තමයි අනික් දේවල් වලට වගේම ඉන්න දූෂිත ජාවාරම්කාරයන්, කැලෑ විනාශ කරන අය, ගල් වැලි පස් විනාශ කරන අය. මං ජනාධිපති වෙනකොට පොළොන්නරුව මැද්දෙන් ගලා යන මහවැලි ගංගාව වැලි ජාවාරම්කාරයන්ගේ ക്ഷേම භූමියක්. මම ජනාධිපතිත්ව පළවෙනි සතියේම පොළොන්නරුව මැද්දෙන් ගලා යන මහවැලි ගංගාවේ
වැලි ජාවරම සම්පූර්ණයෙන් තහනම් කළා. අදත් එහෙමයි. පුජ්ජලිකායට දීලා තිබුණු බලපත්‍ර ඒවා ඔක්කොම අහෝසි කළා. භූවිද්‍යා පතල් කාර්යාංශයට විතරක් දුන්නා. වැලි අවශ්‍ය ප්‍රමාණය විදිහට ගන්න සංවර්ධනයට අවශ්‍ය රටේ බොහෝ ප්‍රදේශවල අපි නීති රීති ශක්තිමත් කළා වගේම වැලි ගල් පස් බලපත්‍ර හුඟක් අහෝසි කළා. මේ ගැන මට චෝදනාවකුත් තියෙනවා සංවර්ධනයට දෙන්න ගොඩනැගිලි හදන්න ගෙවල් හදන්න අවශ්‍ය දේවල් නැහැ කියලා. නමුත් ඒ විවේචන චෝදනා කොතෙක් තිබුණත් රටට ඉත අත්‍යවශ්‍ය සුරක්ෂිත කළ යුතු දෙයක් මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්. ඒ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ඔබ අප හැම කෙනෙක්ම ආයතන වශයෙන්ුත් පුජ්ජලිකවත් කැපවීම මිනිසුන්ගේ සහ සියලු සත්වයාගේ ජීවත් වීම සඳහා ඉතාමත් අවශ්‍යයි. මම දැන් මාස 3-4කට කලින් කුරුණෑගල මලගෙදරක ගියා. අර මාලි රාජ්‍යයේ අපේ මියගිය යුද හමුදා නිලධාරියෙකුගේ මලගෙදර. කුරුණෑගල උංගාක් ඈතේ පිට පිටිසර ගම්මානයක් මගේ මතකයේ හැටියට ගල්ගමුව පැත්තේ යාපහුව පැත්තේ. මම මලගෙදර ගිහින් ගමේ ඉන්න අයක කතා කර කර ඉන්නකොට ඉතාම වයසක ගැමියෙක් බොහොම ගුණ යහපත් කෙනෙක් මං ගාවට ඇවිල්ලා කිව්වා මගෙන් ඇහුවා සර් පරිසර ඇමති නේද මං කිව්වා ඔව්. ඉතින් සර් මේ කැලේ කපන්නේ ඇයි මෙච්චර දීලා තියෙන්නේ මං හව ඇයි මේ කැලේ කපනවද ඇයි සර් මේ හැම තැනම චේන් සෝනේ හවසට අපි පාරේ එනකොට තියෙන ගහ උදේ බලනකොට නෑ ගහට වෙච්ච දෙයක් නෑ හැම තැනම හැම ගමකම චේන් සෝ ඔබ දන්නවා චේන් සෝ කියන්නේ මොනවද කියලා විදුලියෙන් ගස් කපන මැෂින් එක ලංකාවේ විශාල ලී මෝල් තියෙනවා ඔබ දන්නවා අතේ ගෙනියන මේ මැෂින් එක තියෙනවා මේක විදුලියෙන් වැඩ කරන්නේ ගහකට ඕනෑම විශාල ගහකට තිබ්බහම ඉතාම සුළු වේලාවයි විනාඩි ගානයි ඒ සුන්දර ගැමියා මට කිව්වට පස්සේ මම පරිසර අමාත්‍යාංශයේ පොලිසිය මං කතා කළා සති දෙකක් ඇතුළත ඒ කතාව මට කිව්වට පස්සේ චක්‍රලේඛයක් නිකුත් කළා සියලුම ලංකාවේ පොලිසියවලට ඒ වගේ මාධ්‍ය තුල අපි දැනුවත් කළා ගස් කපන යන්ත්‍ර මැෂින් ඔය කියන චේන් ෂෝ බ්ලේඩ් තල තියෙන ඒවා වහාම තමාගේ ළඟම පොලිසිය ලියාපදිංචි කරන්න කියලා. අපි සති 3යි දුන්නේ. සති 3ක් ඇතුළත සියල්ලම ලියාපදිංචි කළ යුතුයි කියලා නැත්නම් අත්අඩංගු උට ගන්නවා කියලා. සති 3ට ලංකාවේ 82,000ක් මැෂින් ලියාපදිංචි කරුවා පොලිසියවල. 82,000. එක මැෂින් එකක් දවසකට එක ගහක් කැපුවොත් 82,000ක් කැපෙනවනේ. ඉතින් අපි ගස් හිටෙව්වට වැඩක් තියෙනවා. තමුන්නන්සලා දන්නවා ගෘහ භාණ්ඩ හදන තැන්වල හුඟක් තියෙන්නේ හොරලි. හොරට ගෙනාපු හුඟක් තියෙන්නේ. කොහෙන් හරි කපලා හොරට ගෙනල්ලා දෙනවා. ඉක්මනට කපලා ලෑල් ටික හදලා ලියලා බඩු ටික හදනවා. මම පහුගිය සතියේ තීරණයක් ගත්තා. දැන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට එනවා යෝජනාව පිටරටින් ගේන සියලුම ගස් කපන යන්ත්‍ර නවත්වනවා තහනම් පිටරටින් ගේන්න බෑ ලෝකේ වන සම්පත රකින්න රටවල්වල ගස් කපන මැෂින් ඒ රටේ හදන්නත් බෑ පිටරටින් ගේන්නත් බෑ නමුත් අපේ රටේ දැන් පොලිසිය ලියාපදිංචි උනේ 82,000යි තව හංගගෙන තව කීයක් ඇද්ද අඩු වශයෙන් ඔක්කොම ගාන ලක්ෂකින් එහා වෙන්න ඕනේ අනිවාර්යෙන් ලක්ෂකින් එහා වෙන්න ඕනේ සල්ලි තියන අයට ලොකු ලීමෝල් තියෙනවා සල්ලි නැති අයට මොකක් හරි කීයක් හරි කොහොම හරි හොයා ගන්න ඕනේ කියන අය අතේ ගෙනෙන මැෂින් එක පාවිච්චි කරනවා දුප්පත්ම අපි කතා කරන වඩුමඩුවලත් හොරටම තමයි ගස් කැපෙන්නේ ඉරෙන්නේ වඩු මඩුවල මම ඒත් දැන් ගිය සතියේ තීන්දුවක් ගත්ත පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වඩු මඩුවලට අලුතෙන් බලපත්‍ර දෙන්නේ නැහැ කාටවත් කිසි දෙයක් දෙන්නේ නැහැ
ඉදිරි අවුරුදු පහක් ඇතුළත ලංකාවේ ලීමෝල් අවසන් වේ යුතුයි. අවුරුදු පහක් ඇතුළත. අවුරුදු පහක කාලයක් දෙනවා. ඒ අවුරුදු පහක කාලය දෙන්නේ ඒවා ව්‍යාපාර. ඒගොල්ල වෙන වෙන ව්‍යාපාර හොයා ගන්න ඕනේ. විශේෂයෙන්ම ගස් කැපීම කරන්න බෑ. ලීමෝල් පවත්ත ගන්න පුළුවන් පිට රටින් ගස් කේනවනම්. පිට රටින් ලී ගේන අයට විතරක් ලීමෝල්ට බලපත්‍ර දෙනවා වාර්ෂික බලපත්‍රය. පිට රටින් ලී ගේන්නේ නැත්නම් බලපත්‍ර අහෝසි. එහෙම නැතුව මේ පුංචි රටේ මේ සුන්දර ලංකාව මේ මහා වන සම්පත රැක ගන්න බෑ ඒ වගේ තද නීති රීති නැත්නම්. මම උදේ උත්සවෙත් කිව්වා දරුවනේ මම මේ ජනාධිපති වෙන්න කලින් ඇමතිවරේ කාලෙත් ලංකාවේ යුද්ධ කාලේ ඉඳලාම ගිහින් තියෙනවා උඩින් චොපර් එකේ ගිහින් තියෙනවා ආණ්ඩුවේ වැඩවලට. දැන් ජනාධිපති වුණාම තමල්ලාට සතියකට දවස් දෙක තුනක් යනවා අඩු වශයෙන් තමාට සතියකට සැරයක්වත් යනවා. ඇත්තම කියනවා නම් ඒ යන හැම දවසෙම මගේ ඔළුවට එන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අනේ මට පුළුවන් නම් මේ රටේ හැම පාසල් දරුවෙක්ම මේ චොපර් එකේ මං එක්කගෙන යනවා නේද කියලා. ඇයි ඒ සිතුවිල්ල මට එන්නේ? දරුවනේ ඒ තරම් ලස්සන රටක් මේ රට. ඒ තරම් ලස්සන රටක්. මේ පාරේ යනකොට දකින දර්ශනේ නෙවෙයි උඩින් යනකොට. පිට රට යන අය කටුනායකට ගිහිල්ලා නැග්ගහම විනාඩි පහෙන් ගියා ලංකාව පේන්නේ නැහැ. විනාඩි පහෙන් නොපෙනියන. නමුත් හෙලිකොප්ටර් එකක්, චොපර් එකක් යනකොට මුළු රටම ලස්සනට පේනවා. මේ රට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට යනකම් එකම සුන්දර නිල්වන් මහා රත්තරන් රටක්. දැන් අවුරුදු දෙකකට කලින් මම ඉන්දියාවේ ගිහින් මෝදි අගමැතිතුමත් එක්ක දිල්ලි ඉඳලා වෙනත් ප්‍රදේශයක උත්සවයකට ගියා අපි දෙන්නා. එතුමාගේ නිල හෙලිකොප්ටර් එක. පැය එකහමාරක් ගියා. පැය එකහමාරෙම තනිකර කහපාටයි දූවිල්ලයි සුදු පාටයි. පැය එකහමාරව මං අගමැති මෝදිට කිව්වා ඒ යන ගමන් ඒ දැකලා අපේ රටේ පැය එකහමාරයි එක කෙලවරක ඉඳන් අනික් කෙලවරට යන්න චොපර් එකක යන්න වෙලාව පැය එකහමාරෙන් ඉවරයි අපේ රට. හැබැයි මොනතරම් වෙනසක් මම දකින්නවද මගේ රටේ ඔබේ රටේ අපේ රටේ තිබෙන මහා සුන්දර පරිසරය කියලා. ඒ නිසා මේ ජාත්‍යන්ත පරිසර දිනේ ලෝක පරිසර දිනේ අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මෙතන තියෙන වගකිය යුතු මෙතන ඉන්න හැම කෙනෙක්ම මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් දරුවනේ ඔබ දෙමව්පියන් හැම කෙනෙක්ම මේ සුන්දර රට රැකගන්න හුස්ම ගැනීමේ අයිතිය රැකගන්න තව අවුරුදු 15කින් දැන් කැලේ කැපෙන විදිහට කැලෑ කැපෙන කරුවොත් රට කාන්තාරයක් වෙන එක වළක්ව ගන්න ලෝක පරිසර දිනේට අපි කතා පවත්වලා විතරක් වැඩක් නැහැ අපි හැම කෙනෙක්ම මේ රටේ පරිසර දිනේදී ලෝක පරිසර දිනේ ජූනි 5 ලක්ෂ 40ක් පාසල් දරුවෝ එක පැලයක් හිටවනවා මේ රටේ රාජ්‍ය සේවකින් ලක්ෂ 16ක් එක පැලයක් හිටවනවා මේ රටේ අනිකුත් ව්‍යාපාරික ශේෂ්ත්‍ර ගත්තොත් පුජ්‍යලිකංශේ සේවකින් ලක්ෂ 23ක් පාසල් 10140ක් ගුරු සේවය මේ හැම කෙනෙක්ම තමන්ගේ උපන්දිනයට පැලයක් අවුරුද්දාට පැලයක් වෙසක් පොහේට පැලයක් ලෝක පරිසර දිනේට පැලයක් එහෙම කළොත් ලස්සන රටක් විදියට මේ රට රැක ගන්න පුළුවන්. හැබැයි ඒ වැඩේ අපේ යතින් නොකෙරුණොත් මේ රට කාන්තාරයක් වෙනවා ඉදිරි අවුරුදු 15 20 තුල. ඒ නිසා අද වගේ මේ වගේ වැදගත් දවසක විශේෂයෙන්ම මහනුවර මාතලේ නුවරඑළිය රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛව ඔබ අපේ මැති ඇමතිවරු නගරාධිපතිතුමාලා සභාපතිතුමාලා ඇතුළු සෑම කෙනෙක්ම මේ පාසල් දරුවන් ඇතුළු මේ සුන්දර වනාන්තරය තුල හමු වෙන්න දැක ගැනීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.
ලෝක පරිසර දිනේ අපේ අදිෂ්ඨානය අපේ රටේ සුන්දරත්වය රැක ගන්න අපි හැම විටම කැපවෙමු කියන ඒ අදිෂ්ඨානය තුල අපි කටයුතු කරමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් නැවතත් ආණ්ඩුකාරතුමාට කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් ඔබෙන් සමු ගන්නවා ස්තුතිය තෙරුවන් සරණයි.